අපි මවිතයටපත්වනවා දමින සන්දානයේ ප්‍රකාශයක් ගැන දමින සන්දානයේ කියනවා වහාම පළාත් සභාව මැතිවරණය පවත්වන්නේ කියලා මම හිතන්නේ ඒ අයට අමතක වෙලා තිබෙනවා මේ ප්‍රමාදය ඇතිවුණේ මොන හේතුවක් නිසාද කියලා මේකට විශාල ලෙස වගකීම්ුත්තේ වෙන කවුරුවත් නෙමෙයි දමින සන්දානය පළාත් සභාව මැතිවරණ නිසි කාලයේ පැවැත්වීමට බැරි වුණේ යහපාලන රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඉතාමත් වැරදි විදිහට සම්මත කරගත් පරතක් නිසා ඒ පරත තමයි 2017 අංක 17 දරන පනත තිබිච්ච මැතිවරණ ක්‍රමය අහෝසි කළා ඒ වෙනුවට වෙන මැතිවරණ ක්‍රමයක් ආදේශ කළේ නැහැ ලොකු හිස්තැනක් චේතනාන්විතව ඇති කළා ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඇමතිවරයා තමන්ගේම යෝජනාවට විරුද්ධව පාර්ලිමේන්තුවේ ඡන්දය දුන්නා. ඉතින් මේ මැතිවරණය නොපැවැත්වීමට කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. හොඳටම දන්න නිසා මැතිවරණයේදී අන්ත පරාජයකට පත්වන බව. අපේ රජයේ කිසිම අවස්ථාවකදී මැතිවරණ කල් දැම්මේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති හැටියට හිටපු කාලේ නිසි වේලාවට ඉස්සෙල්ලා අපි මැතිවරණ පැවැත්වුවා. එහෙමද අප තුළ හැදිලි විශ්වාසයක් තිබුණා මේ මැතිවරණ ජයග්‍රහණය කරන බව. දැන් වෙලා තියෙන්නේ වහාම මේ මැතිවරණ පවත්වන්න බෑ. යහපාලන රජයට පින් සිද්ධ වීමට. එහෙමද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා තිබෙනවා මේ මැතිවරණ පැවැත්වීමට පෙර අලුත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි කියලා. දැන් ඒ පනත සකස් කිරීමේ වැඩ කටයුතු අපි ආරම්භ කරලා තිබෙනවා. විෂය භාර අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙනකෝන් මැතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබෙනවා පත්‍රිකාවක්. ඒකේ විකල්ප යෝජනා එතුමා සඳහන් කළා තිබෙනවා. දැන් ඒ යෝජනා වලින් කොයි එකද රජය පිළිගන්නේ කියන එක පිළිබඳ සාකච්ඡා කරගෙන යනවා අද උදේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබුණා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතුමාගේ ප්‍රධානත්වයෙන් ඒක ව්‍යාකූල සංකීර්ණ ප්‍රශ්නයක් ඒක සාකච්ඡාවකින් අවසන් කරන්න බැරි විෂය එම නිසා සාකච්ඡාවට කීපයක් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වෙනවා ඒ ඡන්ද ක්‍රමය කුමක්ද කියන එක සියලුම අක්ෂවල අදහස් ලබාගෙන තීරණය කිරීමට ඉස්සර නිගමනයකට පැමිණීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒකට වැඩි කාලයක් ගත වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඉන්පසු පාර්ලිමේන්තු කෙටුම්පත අපි ඉදිරිපත් කරනවා. අපි විශ්වාස කරනවා මාස 6ක විතර කාලයක් තුළ රට පුරාම අවුරුදු 3කට විතර කල් ගිහිල්ලා තිබෙන මේ පළාත් සභාව මැතිවරණ පැවැත්වීමට පුළුවන් වෙයි කියලා. Breaking.lk.